Hello, කොහමද ඔයාලට? මම ડોක්ටර් ඩේ. අදත් මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බ ටොපික් එකක් ගැන. පොඩි බබාලා එක්ක කැනඩාව වලට එන්න බලාගෙන ඉන්න අයට, කැනඩාව වලට ඇවිත් ඉන්න අයට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මොකද අද මම කතා කරන්නේ කැනඩාව වල ඩේ කෙයාර් සිස්ටම් එක ගැන. ඩේ කෙයාර්ස් වලට කොහොමද බබාලව දාන්නේ? ඒ වගේ විස්තර ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. कॉस्ट को मम दीटेल उगलते मम्मी वीडियो शेयर करना उगल ताम मगे चैनल के सब्सक्राइब कर सब्सक्राइब कर मे वीडियो तीना लाइक करें पुंची बबाल कैनडा वे इन बला वाले हालांकि बला वीडियो के शेयर करें हर इसम अभी मेम पटांग ऑन्टेरियो प्रोविंस के सह क्यूबेकियन प्रोविंसेस देखे लेके आसके मम कथा करें इतनी गुडक कैनडा वाले अनेक प्रोविंसेस वाला मेहा सामान तमाय रजिस्ट्रेशन प्रोसेस वेटिंग टाइम तीयने इसे कैनडा वाले लाइसेंस डे क्या लाइसेंस नति डे क्या इतनी मम कथा करें लाइसेंस डे क्या मगर लाइसेंस कर नति डे क्या मेहे अत्र इलीगल इतनी लाइसेंस देखियावली मेहतियनवा देखिया सेंटर्स एक सामान्य गुडक लोकु इस्कोल वगे देखिया सेंटर्स वाले देखियास्तीन एक्कमा होम देखियास्तीन एतमाय मेन में देखिया कैटेगरी देख होम डेस देखिया एक सह देखिया सेंट एक ये देख क्या ना मामा विस्तर टिका पहली करना इससे लामा डे क्या सेंटर्स के लकियाने अतरम हितान प्री स्कूल लका कवागे इतिं प्री स्कूल लका कवागे ये गुलन गावल लामाय गोड़ा केनो लामाय समारा किधर ये गुलन कैपेसिटी के हटिये टा दावाया कुविस्सा तिहा के वागे वेन्ना पुलवा इतिं एक गोड़ा के लावटर इस स्कूल के तीने एनवायरनमेंट के तमाय में डे क्या सेंटर का कतीने इतिं ट्रेन टीचर्स लाइन नवाय डे क्या सेंटर्स वाला उगाने नवा बाबा लाट इतिं ये वागे वासी की ही प्याक तीना लमाय संख्या आव गोड़ा क्वेडी इतिं ये तेक कम गोड़ा के लावट याट यागे वायस से मलामाय एक कम मूव इन्ना चांस का तीना डे क्या सेंटर का कदी मुकद ये डे क्या सेंटर्स वाले दिदान लमाय वे कैटेगराइज करना यालगे एजेस वाला है ये ते इट पास से एगोलम टे यालगे लमाय वायस से लमाय एक का मूव इन्ना चांस का तीन होम बेस्ड डे क्या का तो ये डे क्या के अतरम इधर पास का में हैटियर डे लमाय तुना हाथरा पाहा समलक डहाया ये वागे संख्या वाक इन्ना इति मे डे क्या सेंटर्स वाले अतरम गेदर का एनवायरनमेंट का तो मैं तीन दें उदाहरण के दिल हिता ने माटा डे क्या सेंटर का पटांगर नो ने तो कोड मामा ककारी कोर्स का कटे एनरोल वेला आयक करला बस मगे डे क्या सेंटर का मामा रजिस्टर करगना लाइसेंस का करगना මට පුළුවන් මගේ ගෙදර ඩේ කෙයාර් සෙන්ටර් එකක් පටන් ගන්න. ළමයි ප්‍රමාණය අඩු වෙනවා ඉතින් ගොඩක් වෙලාවට බබාලා ලෙඩ වෙනවා. ඉතින් ලෙඩ වෙන එක චුට්ටක් සාපේක්ෂව අඩු වෙන්න පුළුවන් මේ වගේ හෝම් බේස් ඩේ කෙයාර් එකක. එතනදී වයස් සීමාව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ඔයාගේ බබාලා දෙන්නම් ඔයාට ඩේ කෙයාර් සෙන්ටර් එකට යවන්න ඕන නම් ඔයාට පුළුවන් ඔයාගේ බබාලා දෙන්නම් එකම හෝම් බේස් ඩේ කෙයාර් සෙන්ටර් එකට යවන්න. ඔන්ටේරියෝ ප්‍රොවින්ස් එකේ හෝම් බේස් ඩේ කෙයාර් ගත්තොත් ඩේ කෙයාර් සෙන්ටර්ස් වලට වඩා ඒවල ගාණ ටිකක් අඩුයි. නමුත් ක්‍යුබෙක් ප්‍රොවින්ස් එකේ හෝම් බේස් ඩේ කෙයාර් සහ ඩේ කෙයාර් සෙන්ටර්ස් වල ගාණ සමානයි. තවත් දෙයක් කියන්න ඕනේ කැනඩා වල ඩේ කෙයාර් සෙන්ටර්ස් හොයාගන්න එක. ඇත්තටම දැන් ඔයගොල්ලෝ කැනඩා වලට ආවට පස්සේ ස්ටුඩන්ට් විදියට ආවත් PR එකකින් ආවත් ඔයාලා වැඩ කරන්න ඕනේ. ඉතින් සමහර ගොඩක් වෙලාවට දෙන්නම වැඩට යන්න ඕනේ නැත්නම් එක්කෙනෙක් ඉගෙන ගන්න ගම එක්කෙනෙක් වැඩට යන්න ඕනේ. ඉතින් ඒක නිසා ඩේ කෙයාර් එකට අනිවාර්යයෙන්ම බබාලා දාන්න වෙනවා. මොකද ලංකාවේ නම් අපි අම්මලා තාත්තලා ගාවනේ බබාලා තියලා යන්නේ. ඉතින් ඒක කරන්න බැහැ නේ මෙහෙට ආවට පස්සේ. ඉතින් අනිවාර්යයෙන්ම ඩේ කෙයාර් සෙන්ටර් එකකට යන්න වෙනවා. ඉතින් කැනඩා වල ඩේ කෙයාර් සෙන්ටර් එකට යවන්න බය වෙන්න ඕන නැහැ. මොකද රෙගියුලේටරි බඩි එකකින් ඩේ කෙයාර්ස් නිතරම මොනිටර් කරනවා. ඒගොල්ලෝ ඩේ කෙයාර් සෙන්ටර් එකට යනවා ගිහිලා බලනවා මොනවාද මේගොල්ලෝ කොහොමද මේකේ වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා රෙගියුලර්ලි මොනිටර් වෙන නිසා ඒ කියන්නේ බය වෙන්න එපා. ඒ බබාගේ සේෆ්ටි එක එතකොට මේ හැම දෙයක්ම බලනවා ඩේ කෙයාර් සෙන්ටර් එකට ලයිසන් එකක් දෙනකොට. මෙහි ඩේ කෙයාර් සෙන්ටර්ස් වලට අපි බබාව දැම්මොත් අපිට එයාට කැම දෙන්න chance එකක් හම්බ වෙන්නේ නැහැ. එයාලා තමයි බබාට කැම දෙන්නේ. නමුත් ඩේ කෙයාර් ප්‍රොවයිඩර්ත් එක්ක අපිට කතා කරගන්න පුළුවන් කොහොමද ඒගොල්ලෝ කැම දෙන්නේ. එයාලගේ meal plans මොනවාද? එතකොට බබාලට ඇලර්ජීස් මොන හරි තියෙනවා නම් මොන හරි ඔගොල්ලෝ දෙන්නේ නැති කැමක් තියෙනවා නම් එයාට intolerant කියන්නේ tolerate කරන්න නැති මොන හරි කැමක් තියෙනවා නම් ඒක අපිට කියන්න පුළුවන් මේක මෙයාට දෙන්න
එපා කියලා. ඉතින් ඒ වගේ ඔයගලත් එක්ක කතා කරලා ඇඩ්ජස්ට් කරගන්න chance එක තියෙනවා. ඊට පස්සේ මම කතා කරන්න roughly day care cost එක ගැන. Ontario province එකේ day cares ගත්තොත් සාමාන්‍යයෙන් ඔගොල්ලෝ එක්කෙනෙක් හම්බ කරන පඩියෙන් සෑහෙන ප්‍රමාණයක් සමහරකට පඩියෙන් භාගයකටත් වැඩිය day care වලට ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් Ontario province එකේ සාමාන්‍යයෙන් $1,800ක් 2000ක් ඒ වගේ ප්‍රමාණයක් යනවා බබාව day care එකට දාන්න. එතකොට day care එකට වියදම් වෙන මුදල් ප්‍රමාණය කියන්නේ සල්ලි ප්‍රමාණය තීරණය වෙනවා බබාගේ වයසත් එක්ක. ඒ කියන්නේ ගොඩක් පොඩි වයසක බබෙක්ට day care charges ගොඩක් වැඩි. බබාගේ වයසින් එන්න වැඩි වෙනකොට day care charges අඩු වෙනවා. දැන් මම ඔයාලන්ට කිව්වා වගේ දැන් ඩොලර් 2000ක් වගේ ප්‍රමාණයක් කියන්නේ සාමාන්‍ය දවසකට ඩොලර් 100ක් විතර. නමුත් දවසකට ඩොලර් 40ක් 45ක් වගේ ගානක් දීලා හෝම් බේස් ඩේ කෙයා එකට යවන්න පුළුවන්. එහෙම යවන්න මගේ යාළුවෝ ඉන්නවා. කියුබෙක් ප්‍රොවින්ස් එකේ තියෙනවා subsidized daycares and unsubsidized daycares. Subsidized daycares කියන්නේ daycare එකට යන charges වලින් ප්‍රමාණයක් government එකෙන් ඒ daycare එකට ගෙවනවා. එතකොට ඒ subsidized daycare එකට අපි බබාව දැම්මොත් දවසකට ඩොලර්ස් 8යි අපිට ගෙවන්න වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය දවස් 20ක්. يعني සතියේ දවස් 5 අපි බබාව යවලා මාසෙකට දවස් 20ක් යවුවොත් roughly ඩොලර්ස් 160ක් වගේ තමයි යන්නේ මේ බබාට daycare එකට. Home based daycare එකක් වුණා daycare center එකක් වුණත් එකම cost එක තමයි යන්නේ. නමුත් මේ unsubsidized daycare එකට දැම්මොත් රජයෙන් මුදල් ගෙවන්නේ නැති daycare එකට අපි දැම්මොත් ඒ cost එක සාමාන්‍ය ඩොලර් 35ක් 40ක් වගේ අතර වෙනවා දවසකට. නමුත් මේ ගොඩක් මෑතකදී Ontario province එකේ දැන් මේ cost එක ගොඩක් වැඩි නිසා ඇත්තටම ලිවින්ග් කෝස්ට් එක දැන් එන්නේ කැනඩා වල ගොඩක් වැඩි. Ontario province එකේ ඉන්න ගොඩ ඒ කියන්නේ ගොඩක් දුර Toronto වගේ ඉන්න කට්ටිය මේ වගේ පැතිවලට මූව් වෙනවා. Alberta ඒ වගේ පැතිවලට මූව් වෙනවා. Quebec province එකට නම් එනවා ඩි මොකද ෆ්‍රෙන්ච් ප්‍රශ්නේ නිසා. ඒ ගැන මම ඉස්සරහදී වීඩියෝ එකදී ඔයගොල්ලොත් එක්ක කතා කරන්නම්. ඉතින් ඒ නිසා ගොඩක් අය මූව් වෙනවා. ඒ ප්‍රශ්න ඔක්කොම නිසා දැන් ගවර්න්මන්ට් එකෙන් ඒගොල්ලෝ ඩිසිෂන් එකක් අරගෙන තියෙන අලුත්ෙන් ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා $10 a day day care plan එක. ඒ කියන්නේ දවසකට ඩොලර්ස් 10ක් චාර්ජ් කරන්න. ඒ කියන්නේ ගවර්න්මන්ට් එකෙන් ඒගොල්ලන්ට ගාණක් ගෙවලා ඩොලර්ස් 10කට අඩු කරන්න. නමුත් මේක ඉතින් ඉදිරි අනාගතයේදී ඉම්ප්ලිමන්ට් වෙයි කියලා අපි හිතනවා. ඉතින් එහෙම වුණොත් නම් ඉතින් කෝස්ට් එක ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒක ගොඩක් හොඳයි. ඊළඟට මම කතා කරන්නම් day care එකක් හොයාගන්න එක ගැන. ඉතින් මෙහි day cares වලට දාන්න ගොඩක් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. වේටින්ග් ලිස්ට් වල ඉන්න වෙනවා, වේටින්ග් ලයින් එකක ගොඩාක් කල් ඉන්න වෙනවා. ඉතින් මෙහි ඉන්න අය අපිට කියලා තියෙන ඒගොල්ල බබා ප්‍රෙග්නන්ට් වුණ ගමන්ම සමහරක් වෙලාවට ඩේ කෙයාර් එකට රෙජිස්ටර් කරනවා. ඉතින් මෙහි ඉන්න අය මාස 7කට 6කට ඒ වගේ කලින් තමයි බබාව ඩේ කෙයාර් එකට රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඉතින් සමහරක් අය අවුරුද්දක් දෙකක් ඉන්න ඩේ කෙයාර් එකක් හොයාගන්න බැරුව තමන්ගේ ගෙදර ළඟ. ඉතින් එච්චර ලොง වේටින් ටයිම් එකක් තියෙනවා. නමුත් ඒක චාන්ස් එක. දැන් හිතන්න ඔයගොල්ලෝ ඩේ කෙයාර් සෙන්ටර්ස් 5ක 6ක රෙජිස්ටර් වෙලා තියෙද්දි එකපාරට ඒගොල්ලෝගේ වේකන්ට් ප්ලේස් එකක් තිබුණොත් ඒගොල්ලෝට කතා කරන්න පුළුවන්. ඉතින් ඒක තමුන්ගේ වෙලාව තමයි. ඒක හැටියට වෙනස් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ කැනඩා වලට ආපු ගාම කරන්න ඕන දෙයක් තමයි ඔයාලගේ ප්‍රොවින්ස් එකේ බබාලව ඩේ කෙයාර්ස් වලට රෙජිස්ටර් කරන වෙබ්සයිට් එකක් තියෙනවා. දැන් කියුබෙක් ප්‍රොවින්ස් එකේ නම් ලා ප්ලේස් 0 to 5 කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. මම ඒ වෙබ්සයිට් එකේ ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඒ වෙබ්සයිට් එකේ ඔයගොල්ලෝගේ විස්තර ඔක්කොම දාලා රෙජිස්ටර් වෙන්න ඕන. බබාව රෙජිස්ටර් කරන්න ඕන. රෙජිස්ටර් වෙලා ඔයගොල්ලන්ගේ ගෙදර ඇඩ්‍රස් එකට ළඟ ඩේ කෙයාර් සෙන්ටර්ස් 20ක් හරි තියෙන කැමැති ගානක රෙජිස්ටර් කරන්න පුළුවන්. ඉතින් මම දැන් මගේ බබාට මෙහෙට ඇවිල්ලා මාස 4ක් 5ක් විතර යනකොට දැන් තමයි මේ සෙප්තెంబර් ඉඳලා තමයි බබාව ඩේ කෙයාර් එකට යවන්න යන්නේ. හෝම් බේස් ඩේ කෙයාර් එකට අපි යවන්න යන්නේ. ඉතින් අපි ගිහිල්ලා ඩේ කෙයාර් එක බැලුවා. ඊට පස්සේ ලේඩිත් එක්ක කතා කරලා දැන් සෙප්තెంబර් 1 වෙනිදා ඉඳලා අපි යවන්න යන්නේ බබාව ඩේ කෙයාර් එකට. ඉතින් ඒ විදිහට ඒ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා වේටින් ලිස්ට් එකේ ඉන්න ඕන. ඔයගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන්. එයාලගේ නම් කන්ටැක්ට් නම්බර්ස් තියෙනවා. ඉතින් එහෙම ඔයගොල්ලන්ට මෙසේජ් එකක් දාලා නැත්නම් ඊමේල් එකක් දාලා කන්ටැක්ට් කරලා appointment එකක් අරගෙන ගිහිල්ලා බලන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමතිද? එහෙම එහෙම කියලා බබාට කොහොමද ඒ environment එක කොහොමද safeද? එහෙම කියලා බලලා එයාලත් එක්ක කතා බහ කරලා register වෙන්න පුළුවන්. එහෙම chance එකක්ත් තියෙනවා. ඔයගොල්ලෝ PR එකකින් ආවත්, student විදිහට ආවත්, husband හරි wife හරි ගොඩක් වෙලාවත් work permit එකකින් ඉන්නේ. එතකොට දෙන්නම
වර්ක් කරනවා නම් එහෙමත් නැත්නම් දෙන්නගේ එක්කෙනෙක් ෆුල් ටයිම් ඉගෙන ගන්නවා එක්කෙනෙක් වර්ක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ස්ටුඩන්ට් උනත් PR හෝල්ඩර් කෙනෙක් උනත් ඔයගොල්ලන්ට ඩේ කෙයාර් එකට බබාව දාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ නමුත් ඔයගොල්ලෝ ස්ටුඩන්ට් විදියට එනවා එක වාසියක් තියෙනවා ඔයගොල්ලෝ ඔයාලගේ යුනිවර්සිටි එකේ හරි කොලෙජ් එකත් එක්ක කතා කරලා බලන්න ගොඩාක් කොලෙජස් වල මේ ඩේ කෙයාර් ෆැසිලිටීස් තියෙනවා කියන්නේ බබාලත් එක්ක එන ස්ටුඩන්ට්ස් ලට ඒගොල්ලෝ ඩේ කෙයාර් ෆැසිලිටි එකක් හදලා දෙනවා ඉතින් එතකොට කිසිම පරක්කුවක් නැතුව ඔයගොල්ලන්ගේ බබාව ඒ ඩේ කෙයාර් එකට දාන්න පුළුවන් ඒ chance එක තියෙනවා ඉතින් ඔයගොල්ලෝ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට එනවා නම් ඔයාලගේ කොලෙජ් එකට කතා කරලා බලන්න කොලෙජ් එකේ ඩේ කෙයාර් ෆැසිලිටි එකක් තියෙනවද කියලා ඔයගොල්ලන්ගේ බබාව දාන්න ඒ ඔප්ෂන් එකත් ඔයගොල්ලන්ට තියෙනවා ඉතින් දැන් කියුබේ ප්‍රොවින්ස් එකේ මගුලොන්ට කිව්වා සබ්සිඩයිස් ඩේ කෙයාර්ස් තියෙනවා කියලා රජෙන් පෝෂණ එකක් ගෙවන ඩේ කෙයාර්ස් තියෙනවා කියලා. එයාලා අපිට ෆයිනෑන්ෂල් බෙනිෆිට් එකක් දෙන්නේ බබාලගේ ඩේ කෙයාර්ස් වලට. නමුත් ඔයාලා ෆ්‍රෙන්ච් කෝස් එකකට ජොයින් වුණොත් මෙහි ෆ්‍රී ෆ්‍රෙන්ච් ක්ලාසස් ඔෆර් කරනවා කියුබෙක් ප්‍රොවින්ස් එකට එන අයට. එහෙම කෝස් එකකට ඔයගොල්ලෝ එන්රෝල් වෙලා ඉන්නවා නම් නියුකමර්ස්ලට තමයි ඒක ඔෆර් කරන්නේ. ඒ කෝස් එකෙන් ඔයගොල්ලගේ බබාගේ ඩේ කෙයාර් ෆීස් උත්තෝගලන හම්බ වෙනවා. නමුත් එහෙම නැත්නම් අපිට ඩේ කෙයාර් වලට මුකුත් ෆයිනෑන්ෂල් ඇලවන්ස් එකක් හම්බ වෙන්නේ නැහැ. නමුත් ඔන්ටේරියෝ ප්‍රොවින්ස් එකේ කෝස්ට් එක ගොඩක් වැඩි නිසා ඩේ කෙයාර් සබ්සිඩි කියලා එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කෙයාර් සබ්සිඩි එකට ස්ටුඩන්ට්ස්ලාට ඇප්ලයි කරන්නත් පුළුවන්. PR හෝල්ඩර්ස්ලාට ඇප්ලයි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ ස්ටුඩන්ට් විදියට ආවා කියලා ඩේ කෙයාර් සබ්සිඩි එක ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ කියලා එකක් නෑ. ඔයගොල්ලන්ට ඩේ කෙයාර් සබ්සිඩි එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ඔන්ටේරියෝ ප්‍රොවින්ස් එකේ ඉන්නවා නම්. ඉතින් ඩේ කෙයාර් සබ්සිඩි එකට ඇප්ලයි කරන්න ontario.ca ඩේ කෙයාර් සබ්සිඩි කියලා සර්ච් කරපුවා ඔයගොල්ලන්ට හොයා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එක. ඔන්ලයින් තමයි ඔයගොල්ලන්ට රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. මේ දෙන ඩේ කෙයාර් ඇලවන්ස් එක එහෙම නැත්නම් ඩේ කෙයාර් සබ්සිඩි එක වෙනස් වෙනවා ඔයගොල්ලන්ගේ ඉන්කම් එකේ හැටියට. නමුත් ඔයගොල්ලෝ අලුතෙන් කැනඩාවට ආපු නියුකමර් කෙනෙක් විදිහට පළවෙනි අවුරුද්ද ඔයගොල්ලන්ට 100% ඩේ කෙයාර් සබ්සිඩි එකක් හම් වෙනවා. ඒ කියන්නේ බබාට වියදම් වෙන බබාගේ ඩේ කෙයාර් එකට යන සම්පූර්ණ වියදම 100%ක් ඔයගොල්ලන්ට කැනේඩියන් ගවර්න්මන්ට් එකෙන් ගෙවනවා. ඒක තමයි ඩේ කෙයාර් සබ්සිඩි කියන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ඉන්කම් එකේ හැටියට ඒ දෙන පෝෂන් එක වෙනස් වෙනවා. ඔන්ටේරියෝ වල ගාණ වැඩි උනත් ඔය කියන වාසිය තියෙනවා අපිට. දැන් ඉස්කෝලේ යන බබාලගේ ඩේ කෙයාර් ෆැසිලිටීස් කොහොමද දැන්? कैनडा वाले तबात तीन दयाक तमाई इस्कूल याना बाबा लट्टे इस्कूले डेकिया फैसिलिटी का तीनों इकेने दम माके बाबा मम्म मट पढ़ान कराने तीन निज़ा मम्म डेकिया वाले रजिस्टर कर लती है नहीं डेकिया वाले रजिस्टर के रोड याला अपिटे बाबा वा उदय हाथे टे गिहला दान न पुलवा උදේ 7 ඉඳලා පහ වෙනකම් ඒගොල්ලෝ බලා ගන්නවා. ඉතින් ඩේ කෙයාර් එකට අපි ගාණක් ගෙවන්න ඕන. ඉතින් අර වගේ අරහා සමානම ගාණක් ඩොලර්ස් 160ක් වගේ ප්‍රමාණයක් තමයි අපි ගෙවන්න ඕන. ඒ ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට අවුරුදු 5ට වැඩි බබෙක් ඉන්නවනම් ඔයගොල්ලන්ට ඉස්කෝලේ ඩේ කෙයාර් එකේ බබාව තියන්න පුළුවන්. එතකොට අපි වැඩි ඉවර යනකම් හරි යුනිවර්සිටි ගිහින් එනකම් හරි බබාව ඉස්කෝලේදී බලා ගන්නවා. ඉතින් කැනඩා වල ඩේ කෙයාර් ගැන මට ඔයගොල්ලන්ට කියන්න තියෙන මේ කීපු කාරණා ටික තමයි. ඉතින් මේ ගැන ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න, ඔයාලගේ යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආව ඔයාලා හැමෝම මම ගිහින් එන්නම්. මම ડોક્ટર ඩේ.